හරි මේ වීඩියෝ එක කරාද අපි කතා කරන්නේ තවත් sorting algorithm එකක් ගැන ඒක තමයි selection sort algorithm එක ගැන ඉතින් අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා quick sort ඒ වගේම bubble sort කියන algorithm ගැන ඉතින් ඒ වගේම තමයි ගොඩක් සරල algorithm එකක් මේකත් අපි බලමු වෙන කොහොමද මේක වැඩ කරන්නේ කියලා එතකොට මෙතනදී ඔයාලට පේනවා මේ වගේ unsorted array එකක් මම මුලින්ම අරන් තියෙනවා එතකොට මේක අපිට sub array දෙකකට බෙදන්න පුළුවන් අපි එකක් බෙදනවා sorted array එක කියලා මේ විදිහට sorted කියලා මම දාන්න ඒ වගේම අපිට කොටසක් දාන්න පුළුවන් unsorted කියලා. එතන ඔයාලට පේනවා මේ සම්පූර්ණ array එක ගත්තාම මේක සම්පූර්ණයෙන්ම දැන් unsorted. මොකද sort කරන්න කලින් අවස්ථාව තමයි මේ තියෙන්නේ. එතන මෙතනදී sorted unsorted කියන එක අපිට මෙන්න මේ වගේ තැනකින් තමයි බෙදන්න සිද්ධ වෙන්නේ මේ වගේ තැනකින්. එතන මේ පැත්තට තියෙන sorted array එක මේ පැත්තට තියෙන unsorted array එක. හැබැයි ඔයාලට පේනවා දැනට sorted array එකේ කිසිම element එකක් නැහැ. හරි අපි බලමු වෙන කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මෙතනදී මේ unsorted array එක තියෙනවානේ. unsorted sub array එක තියෙනවානේ. මේ unsorted array එකේ පළවෙනි element එක අපි ආදේශ කරනවා variable එකට. මම මේ variable එකේ නම දෙන්නම් min කියලා. එතකොට අපි මේක ගන්නෙ minimum value එක කියලා හිතලා. හැබැයි ඔයාලා දන්නවා මේක minimum value එක නෙමෙයි. මේකේ minimum value එක අපි හොයාගන්න ඕන. එතකොට මේ unsorted array එකේ පළවෙනි element එක තමයි අපි minimum value එක කියලා හිතලා ගත්තේ දැනට. ඊට පස්සේ අපි ඊළඟ element එකට යනවා. දැන් අපි මේකත් එක්ක කම්පයර් කරලා බලනවා මේක. මේකට වඩා මිනිමම් එකක්ද කියලා බලනවා මේක. එතකොට ඔයාලට පේනවා 12ට වඩා අඩුයි මේ 6 කියන එක. එතකොට මේ min කියන variable එක වෙනස් වෙනවා. දැන් මෙතනට එනවා 6 කියලා. හරි. ඊට පස්සේ ආපහු මේකත් එක්ක කම්පයර් කරනවා. දැන් බලනවා මේ min කියන variable එකේ තියෙන value එකට වඩා මේක අඩුයිද කියලා. අඩු නෑ. ඒ හින්දා ඒකට එහෙමම ඉන්න පුළුවන්. ඊට පස්සේ මේකත් එක්ක කම්පයර් කරනවා. එතකොට 6ට වඩා අඩුයිද කියලා බලනවා අඩු නෑ ඒ හින්දා මේ විදිහට වින්න පුළුවන් මෙයාට ඊට පස්සේ 10ත් එක්ක කම්පයර් කරනවා 6ට වඩා අඩු නෑ 10 කියන එක ඒ හින්දා ඒත් min එකට 6 කියන එකම තමයි එන්නේ ඊට පස්සේ ඊළඟ එකත් එක්ක කම්පයර් කරලා බලනවා එතකොට ඔයාලට පේනවා 6ට වඩා මේ 2 කියන එක අඩුයි ආ එතකොට min එකට 2 කියන වැලියු එක එනවා හරි දැන් ඊළඟ එකත් එක්ක කම්පයර් කරලා බලනවා 2ට වඩා අඩුයිද කියලා බලනවා අඩු නෑනේ ඒ හින්දා min එකට 2ම තමයි එන්නේ හරි දැන් අපි unsorted array එකේ තියෙන element ඔක්කොම එක compare කරලා ඉවරයි දැන් කරන්නේ මේ unsorted array එකේ තියෙන පළවෙනි element එකයි මෙන්න මේ minimum value එකයි ඒ කියන්නේ මෙතනින් ගත්ත minimum value එකයි swap කරනවා මේ විදිහට මෙතෙන්ට 2 කියන value එක එනවා එතකොට මෙතෙන්ට 12 කියන එක එනවා හරි දැන් ඔයාලට පේනවා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා මේ unsorted array එකේ තිබ්බ අඩුම value එක හරි දැන් එතකොට මේක sorted මේක හරියට පිළිවෙලට හැදිලා තියෙන්නේ. දැන් sorted වලට එක value එකක් එනවා. එතකොට ඒක බෙදෙන්නේ මෙතනින් නෙමෙයි මෙතනින්. දැන් මේ පැත්තේ තියෙනවා sorted, මේ පැත්තේ තියෙනවා unsorted. හරිනේ. අපි එතකොට එක value එකක් හොයාගත්තද? එතකොට මේ සම්පූර්ණ process එකේ comparison ගන්න බැලුවොත් එහෙම ඔයාලට පේනවා 1 2 3 4 5 6යි. අපිට 6 පාරක් compare කරන්න සිද්ධ වුණා. එතකොට මම ඒකත් මේ විදිහට සටහන් කරගන්නම්. first pass එකේදී comparison 6යි. හරිනේ හරි දැන් අපි ආවම මේ ටික අයින් කරගමු දැන් ඔයාලට පේනවා sorted array එකට එක element එකක් තියෙනවා unsorted array එකෙන් එක element එකක් අයින් වෙලා තියෙනවා හරි දැන් ආපහු මේ min එක වෙනුවට මේ unsorted array එකේ පළවෙනි element එක දාගන්නවා මේ විදිහට 6 කියන එක දානවා ඊට පස්සේ දැන් ඊළඟ element එකත් එක්ක compare කරලා බලනවා 6ට වඩා මේක අඩුයිද කියලා අඩු නෑ ඒ හින්දා 6ට මේ විදිහට ඉන්න පුළුවන් ඊට පස්සේ ඊළඟ එකත් එක්ක බලනවා 6ට වඩා අඩුයිද කියලා. අඩු නෑ. එහෙනම් මේ විදිහට වින්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එකත් එක්ක compare කරලා බලනවා. 6ට වඩා අඩුයිද කියලා. අඩු නෑ. එහෙනම් මේ විදිහටම min කියන එකට 6 කියන එකම තමයි ආදේශ වෙන්නේ. ඊට පස්සේ ඊළඟ එකත් එක්කත් බලනවා. ඒත් අවුලක් නෑ. ඊට පස්සේ ඊළඟ එකත් එක්කත් බලනවා. ඒත් අවුලක් නෑ. හරි. එතකොට unsorted array එකේ තිබ්බ element ඔක්කොම එක්ක අපි compare කරලා බලලා ඉවරයි. එතකොට minimum value එක විදිහට එන්නේ 6. එතකොට දැන් ඔයාලට පේනවා මේ 6 කියන එකම තමයි මේ unsorted array එකේ පළවෙනි element එක විදිහට තියෙන්නේ. එතකොට දැන් අපිට swap කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතනින් තමයි මේක බෙදෙන්නේ. මේ පැත්තේ තියෙනවා sorted ටික, මේ පැත්තේ තියෙනවා unsorted ටික. දැන් මේ සම්පූර්ණ array එකේ තිබ්බ අගයන් දෙකක් අපි අනුපිළිවෙලට සකස් කරලා ඉවරයි. දැන් එතකොට second pass එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් comparison කීයක්ද කියලා. 1 2 3 4 5යි. පහයි කියලා දාමු. හරි. දැන් ඊතර මම මේ ටික මකා ගන්නවා මේ විදිහට. දැන් ඊළඟ අවස්ථාව. දැන් minimum value එක විදිහට මේ පළවෙනි element එක දානවා. ඒ කියන්නේ 7 කියන එක unsorted array එකේ තියෙන පළවෙනි element එක 7 කියන එක. ඊට පස්සේ ඊළඟ ඒවත් එක compare කරලා බලනවා. 7ට වඩා අඩුයිද බලනවා. අඩු නෑ. ඊට පස්සේ ඊළඟ එකට යනවා.
මේක හතරවඩ අඩුයිද බලනවා අඩු නෑ ඊට පස්සේ ඊළඟකට යනවා ඒක හතරවඩ අඩුයිද බලනවා අඩු නෑ ඊළඟකට යනවා ඒකත් හතරවඩ අඩු නෑ ඒ හින්දා මේකත් දැන් සෝටඩ් විදිහට තියෙන්නේ හරි අපිට දැන් එතකොට මේකත් මෙතනින් මේ විදිහට විඳන්න පුළුවන් එතකොට මේ පැති තියෙන සෝටඩ් ටික මේ පැති තියෙන අන්සෝටඩ් ටික දැන් තර්ඩ් පාස් එකේදී කම්පැරිසන් ගන්න බැලුවොත් එහෙම ඔයාලට පේනවා 1 2 3 4 හරි දැන් අපි ආපහු යනවා මෙතනට මම මේක ටික මකා ගන්නවා මෙහිම මිනිමම් වැලියු එක විදිහට 8 කියන එක ආදේශ කරනවා දැන් හරි අපි යමු ඉන්න ඊළඟකට 10ත් එක්ක කම්පයා කරලා බලනවා අඩුයිද කියලා බලන්නේ අඩු නෑ ඊට පස්සේ ඊළඟ එකත් එක්ක කම්පයා කරලා බලනවා අඩු නෑ ඊළඟ එකත් එක්ක කම්පයා කරලා බලනවා අඩු නෑ එතකොට මේකත් මේ විදිහටම තමයි තියෙන්නේ හරි දැන් එතකොට මේක වෙනස් වෙනවා මේක මෙතනට එනවා මේ පැත්ත සෝටඩ් මේ පැත්ත අන්සෝටඩ් දැන් එතකොට 4th පාස් එකේදී කම්පැරිසන් 3යි අපිට කරන්න උනේ දැන් අපි ආපහු මේ ටික මගාගමු දැන් මේ min කියන variable එකට 10 කියන එක ආදේශ කරනවා unsorted list එකේ unsorted array එකේ තියෙන පළවෙනි element එක ඊට පස්සේ ඒකේ තියෙන අනිත් element එක compare කරලා බලනවා මුලින්ම මේකත් එක්ක compare කරලා බලනවා 10ට වඩා අඩුයිද කියලා බලන්නේ අඩු නෑ ඊට පස්සේ ඊළඟ එකට යනවා 10ට වඩා අඩුයිද කියලා බලනවා එතකොට ඔයාලට පේනවා මේක 10ට වඩා අඩුයි ඒ හින්දා මේක වෙනස් වෙනවා මේ විදිහට 9 කියලා දැන් කරන්නේ මේ minimum value එක මේකේ තිබ්බ minimum value එක අපිට හම්බුන minimum value එක මේ unsorted array එකේ තියෙන පළවෙනි element එකත් එක්ක මාරු කරනවා. ඒ කියන්නේ 10 කියන එක මෙතනට එනවා 9 කියන එක මෙතනට එනවා. හරි. දැන් එතකොට අපිට මේක වෙනස් කරන්න පුළුවන්. මේක අපිට ඊළඟ අවස්ථාවට ගන්න පුළුවන් මේ විදිහට. මේ පැත්තේ sorted, මේ පැත්තේ unsorted. හරි. දැන් ඔයාලට පේනවා 5 වෙනි පාස් එකේදී 5th pass ඒකේ අපිට comparison 2යි කරන්න ඕනේ උනේ. හරි දැන් අපි ඊළඟ අවස්ථාවට යන්න මම මේක මකා ගන්නවා මේ විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට min value එක විදිහට ගන්න වෙන්නේ මෙතන 12 කියන එක unsorted list එකේ පළවෙනි එක ඊට පස්සේ ඊළඟ එකත් එක්ක compare කරලා බලනවා ඔයාලට පේනවා 12ට වඩා මේක අඩුයි ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේ min කියන එක වෙනස් කරන්න මේ විදිහට 10 කියලා දානවා ඊට පස්සේ අය compare කරන්න element නැහෙනේ ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේ min කියන එකේ value එකයි මේ unsorted array එකේ තිබ්බ පළවෙනි element එකයි මාරු කරන්න ඒ කියන්නේ මේ 10යි 12යි කියන එක මාරු කරන්න සිද්ධ වෙනවා මෙතනට 10 කියන එක එනවා මෙතනට 12 කියන එක එනවා එතකොට අපිට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට එනවා මේ පැත්තේ තියෙන sorted මේ තියෙන unsorted හරි එතකොට 6 වෙනි පාස් එකේදී comparison එකයි අපිට කරන්න ඕනුනේ හරි දැන් ඔයාලට පේනවා දැන් එතකොට එක element එකයි තියෙන්නේ ඒක එතකොට compare කරන්න එකක් නැහැ ඒ හින්දා අපිට කෙලින්ම මේක sorted array එක විදිහට ගන්න පුළුවන් හරි එතකොට මෙතනින් අපිට බෙදන්න පුළුවන් මෙතන මේ පැත්තේ තියෙන සම්පූර්ණ sorted array එක ඉතින් ඔයාලට පේනවා මේ විදිහට අපිට අනුපිළිවෙලට සැකසුණු array එකක් ගන්න පුළුවන් මේ selection sort භාවිතා කරලා. හරි ඉතින් මේකේ වෙන සිද්ධිය ගැන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. ඉතින් ඒකේ සම්පූර්ණ කරන විදිහ algorithm එකක් විදිහට මේ පැත්තෙන් දක්වලා තියෙනවා. අපි ඒකත් බලමු. එතකොට a කියලා අරන් තියෙන මේ සම්පූර්ණ array එක ඒකේ සම්පූර්ණ size එක ඒ කියන්නේ element ගන්න අපිට n විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ i සමාන බිංදුව ඉඳන් n වලට යන්න ඕනේ. ඒ කියන්නේ මේ බිංදුව කියන index එකේ ඉඳන් සම්පූර්ණ n වලට යන්න ඕනේ. මොකද මේකේ එලිමන්ට් එකකින් එක අපිට ගමන් කරන්න ඕනේ හින්දා ඊට පස්සේ මිනිමම් වැලියු එක විදිහට අන්සෝටඩ් array එකේ තියෙන පළවෙනි එලිමන්ට් එක අපි ගන්නවා ඊට පස්සේ ඒකත් එක්ක කම්පයා කරන්නේ ඒ පළවෙනි එලිමන්ට් එකට පස්සේ තියෙන වැලියුස් ටික ඒ හින්දා තමයි මෙතන j සමාන i දාන එකෙන් පටන් ගන්නෙ එතකොට අපි අර min කියලා ගත්ත එකට වඩා අඩු සංඛ්‍යාවක් අපිට ලැබුණොත් එහෙම min කියන variable එකේ value එක අපි වෙනස් කරනවා මෙතනදී index එක වෙනස් කරන්නේ අවසානයේදී මේ minimum value එක සහ ඒ unsorted array එකේ තියෙන පළවෙනි element එක මේ විදිහට swap කරනවා. ඉතින් ඒක තමයි මෙතනදී මේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ අපි. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේක සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේක ටිකක් analyze කරද්දී අපිට කියන්න පුළුවන් මේකේ time complexity එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි සම්පූර්ණ element 7ක් ගත්තේ. 7කට කරන්න ඕන වෙලා තියෙන comparison ගන්න අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. 6 දන, 5 දන, 4 දන, 3 දන, 2 දන, 1ක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි පොදුවේ ගත්තොත් n ප්‍රමාණයක් තියෙනවා කියලා අපිට මේක ගන්න පුළුවන් n ඍණ 1 ධන ඒ විදිහට ගිහිල්ලා 2 ධන 1 මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේකම අපිට ලියන්න පුළුවන් n වතාවක් n ඍණ 1 බෙදීම 2යි කියලා. එතකොට මෙතන order of n square time complexity එකක් තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති bubble sort වලදී n square time complexity එකක් තිබ්බේ. ඉතින් මේ දෙකම ගොඩක් හොඳට perform කරන algorithm දෙකක් නෙමෙයි. හැබැයි ගොඩක් සරලව අපිට implement කරන්න හැකියාවක් තියෙනවා.
ඒ වගේම ඔයාලට මතක ඇති මේක in place algorithm එකක් මොකද මේකට වෙනම extra memory එකක් ඕන වෙන්නේ නැහැ මේ sorting process එක කරන්න මේ තියෙන space එකේ මෙයා swap වෙවි කොහොම හරි මේක අනුපිළිවෙලට සකස් කරගන්නවා හරි ඉතින් මේ ටික තමයි මේ selection sort ගැන කතා කරන්න තියෙන්නේ අපි හිනම් බලමු කොහොමද මේ selection sort algorithm එක python පාවිච්චි කරලා implement කරන්න කියලා අපි අර කතා කරපු algorithm එක අපිට python භාවිතා කරලා implement කරන්න පුළුවන් මම ඊකට python script එකක් create කරගන්නවා මම ඊකේ නම දෙන්නම් selection sort.py හරි දැන් මේ හරහා අපිට පුළුවන් ඒ දෙය implement කරන්න ඉතින් මුලින්ම අපි function එකක් create කරගමු මේ විදිහට මම දෙන්නම් selection sort කියලාම ඉතින් මේකට එන්න ඕනේ අපි හදාගත්ත array එක මම මේ විදිහට arr කියලා දෙන්න අපිට කැමති නමක් දෙන්න පුළුවන් ඉතින් අපිට පුළුවන් මේකේ මේ array එකේ length එක ගන්න මේ array එකේ තියෙන element ගන්න අපිට ගන්න පුළුවන් මම දෙන්නම් මේ විදිහට n සමානයි len array හරි මේ විදිහට අපිට පුළුවන් ඒකේ length එක ගන්න දැන් අපි for loop එක පාවිච්චි කරමු අපි හදාගත්ත array එකේ element එකකින් එකට ගමන් කරන්න ඕනේ ඉඳන් for i in range මෙතන එතකොට ඒකේ length එක මම දෙනවා මේ විදිහට දැන් අපිට පුළුවන් මේ array එකේ පළවෙනි element එක index බිඳුවට අදාළ element එක min value එක විදිහට save කරන්න මම මේ විදිහට දෙනවා min index කියලා දෙන්න ඒකට ගන්නෙ මම මේ array එකේ තියෙන පළවෙනි element එක index බිඳුවට අදාළ element එක ඊට පස්සේ අපිට පුළුවන් එතනින් එහාට තියෙන element ඔක්කොම හරහා දැන් අපි යන්න ඕන හින්දා මොකද මේ min element එකත් එක්ක compare කර කර යන්න ඕන හින්දා අපි ආපහු for loop එකක් පාවිච්චි කරමු ඒකට මම මේ විදිහට දෙනවා for j in range දැන් ඊට පස්සේ අපි පළවෙනි element එක min value එක විදිහට ගත්තා එතකොට දෙවෙනි element එක ඉඳන් තමයි අය ඒක iterate වෙන්න ඕනේ මේ min value එකත් එක්ක compare කරන්න එහෙනම් මම මෙතනට දෙනවා i + 1 වල ඉඳන් n වලට යනකම් හරි දැන් අපි min value එක විතර පළවෙනි element එක හදුවානේ එතකොට අපිට ඒ element එකේ ඉතිරි element හරහා යද්දි අර min value එකට වඩා අඩු element එකක් හම්බුනොත් අපිට පුළුවන් min index කියන variable එක replace කරන්න අපිට හම්බුන අලුත් minimum value එකෙන් ඉතින් අපිට ඒ දේ මෙහෙම කරන්න පුළුවන් මං if condition එකක් පාවිච්චි කරනවා අපි දැනට භාවිතා කරන array එකේ min index එක ගමු ඒකට වඩා කුඩා එකක් හම්බුනොත් මම මේ විතර දෙනවා array j කියලා ඒකට වඩා කුඩා එකක් හම්බුනොත් අපිට පුළුවන් min index එක replace කරන්න අලුතෙන් අපිට හම්බුන j index එකෙන් හරි ඉතින් එතකොට අවසානයේදී අපිට මේ min index එකට එනවා ඒ unsorted subarray එකේ තියෙන කුඩාම අගය ඒ කුඩා අගය අපිට පුළුවන් unsorted array එකේ පළවෙනි value එකත් එක්ක swap කරන්න එතකොට unsorted array එකේ පළවෙනි value එකට එන්නේ කුඩාම අගය අපිට මේක මේ විදිහට කරන්න පුළුවන් array එකේ i වෙනි index එක ඒ වගේම array එකේ min index එක ඒ දෙක තමයි අපි swap කරන්න ඕනේ මම මේ විදිහට දෙනවා array එකේ min index එකත් එක්ක swap කරනවා array එකේ i එක ඊට පස්සේ array එකේ i එකත් එක්ක swap කරනවා array එකේ min index එක හරි මේ විදිහට අපිට ඒක swap කරන්න පුළුවන් ඉතින් මේ දෙය තමයි අපිට සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ මේ selection sort වල හරි දැන් අපිට පුළුවන් array එකක් define කරන්න මේ විදිහට අපිට කැමති value ටිකක් දීලා ඉතින් අර උදාහරණෙදී අපි පාවිච්චි කරපු value ටිකම දෙමු හරි දැන් අපිට පුළුවන් මේක ආරම්භයේදී print කරගන්න මේ විදිහට අපි මේ define කරපු array එක ඒ වගේම දැන් අපිට පුළුවන් selection sort අපි හදාගත්ත method එකට call කරන්න call කරලා අපි මේ initialize කරපු array එකේකට දෙමු sort උනාට පස්සේ selection sort කියන method එකෙන් sort උනාට පස්සේ අපිට පුළුවන් ආපහු print කරලා බලන්න අපේ array එක කොයි විදිහටද නිරූපණය වෙන්නේ කියලා ඉතින් මෙන්න මේ දේ තමයි අපිට සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ ඉතින් මම මේක save කරගන්නවා දැන් control s වලින් දැන් අපිට පුළුවන් command prompt එක හරහා මේක run කරන්න මම මේ විදිහට දෙනවා python අපි හදාගත්ත script එකේ නම selection sort.py එහෙනම් මම මේ විදිහට දෙනවා selection sort.py හරි දැන් මේ අපි මේක run කරමු හරි දැන් ඔයාලට පේනවා ආරම්භයේදී අපේ array එකේ තියෙන මේ විදිහට ඔයාලට මෙතනින් උත් බලා ගන්න පුළුවන් ඊට පස්සේ අවසානයේදී අපේ array එක sort වෙලා තියෙනවා ඉතින් ඇත්තටම මෙතන after කියලා එන්න ඕන මම ආපහු මේක run කරන්න හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් sort උනාට පස්සේ අනුපිළිවෙලට ascending order එකට අපේ element ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේ තමයි අපි selection sort වලදී සම්පූර්ණයෙන්ම කතා කරේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ video එකෙන් මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් තවත් sorting algorithm එකකින් ඉක්මනටම හම්බෙමු.